අයෝ බොස් තාම ලංච කෑම නෑනේ. කොහොමද බොස් මෙහෙම කරන්නේ? වෙලාවට කෑම එයි. පොඩ්ඩක් ඉවසගෙන ඉඳපන්. යකෝ රණාලේ ගබඩාව හිටියනම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. නිදහසේ පාඩුවේ ඉන්න තිබ්බා. මගුල. තෝ ඉඳ බල ලොක්කගෙන් අම්මා මූ නැතුව බැනුම් අහගත්තේ. හෙලෝ බොස්. ඔව් මම විනේ පොට්ටේ ගෑවිලි. හරි බොස්. මොනවද? චිකන් බිරියානික. මතක ඇතුව ඔය අට වෙද්දි වරෙන් ඈ. හරි බොස්. හරි. බෝතලයකුත් ගෙනින්, සිගරට් පැකට් එකකුත් ගෙනින්. හා. හා. හරි. අනියා. හරි. වැඩේ මාත් යමයි. කකුල් දෙකත් එක්ක වෙවුලෙනවනේ. හරි හරි වැඩේ හරිද කියහන්කො. වැඩේ හරි වැඩේ හරි. කොල්ලෙක් ආවා. කෑම එක දීලා ගියා. ආය රැට එනවා කිව්වා. සුකුමලි උඹ පටන් ගත්ත වැඩේ උඹම ඉවර කරපන්. ඈ ඉඳා ගනින්. මේක රෝසටයි ඩෙෆිනිටර්. හරි ෂොට් ෂුව.
ගන්න ජිත් මහත්තය මටනං එපා උදසි තමසර දෙනවා කිවේ ගට බහිනවා සිද්ධෙක්
දඟලන්න සද්ද කරන්න එපා. කොහොම මේ මුට්ටක් පොලිසිය. කොහොම යන්න. යම්. කොහොම කරන්නද කොරාර ගනින් ඇත්තට කියලා ඔන්න කුදුන්න බලන්න. පූජනීට ඇප ගන්න පොලිසිය මේකට මැදිහත් වුණේ නැහැ කියලාද ඩෙනිස් කියන්නේ? අපි සමි සාක්ෂි මත පදනම් වෙලා නිකන් ඉන්නවා ඩෙනිස් වටේ යන්නේ නැතුව. අපිව වටේ ගෙන යන්න හදන්න එපා. තම්සිට වඩා ඉහළින් ඉන්න නිලධාරීන් තම්සිගේ පැටිගිරිය ගැන මට වාර්තා කරලා තියෙනවා. තම්සිගේ හීනය මාපුටුව නම් මේ මොහොතේම මේකස් කරලා දානවා. ඒක වෙන දෙයක් නෙමෙයි. සර් මට කරන්න තර්ජනයක්ද? ඇයි මට තර්ජනය කරන්න බැරිද? තම්සේ හිතාගෙන ඉන්නේ මේ සුදු පිරුවට ඇඳුමට වඩා තම්සේගේ කාකි ඇඳුම බැබලෙනවා කියලාද? ගොම ගොඩක් අයිෂේ. ගොම ගොඩක්. මොකටද අපි ගොම පාවිච්චි කරන්නේ? බිම ගන්න. පයට පෑගෙන. නිකන් පයට පෑගෙන ගොම ගොඩක් වෙන්න එපා දෙනිස්. මතක තියාගන්නවා. රස්සාවට කෙලෝ ගන්න එපා. පාඩුවේ ඉන්නවා. හැබැයි වැඩි නටන්න හැදුවොත් මේ නැටුමට විරුද්ධව දැඩි දනුවම් විඳින්න සිද්ධ වෙයි කියන එකත් මතක තියාගන්නවා. දැන් තප්සෙට යන්න පුළුවන්. මේකත් මතක තියාගන්නවා. තම්සගේ රාජ්‍ය ඇමතුමත් මේ කේස් එක විසඳනකම් ඉතා උමනාවෙන් බලාගෙන ඉන්නවයි කියන එක විතරක් මතක තියාගන්නවා. Very well sir. I will keep it in my mind sir. Good. Thank you. ඔසෝන සෙක්‍රටරි කියන්නේ සර් මිලිව ඇරස් කරා. Well done. Any casualties? Very good. එක තප්පරයක්වත් දෙන්න එපා. කතා කරගත්ත විදිහට දිගටම යන්න. Okay sir. ඔල්ලේ තරම් කතා කරපන් නැත්තම් සිනුන් කොට කුඩු වෙන්නේ. වන්නෝ
මේ ගෑන්ට පාරුපු එක වැඩක් මේ ගෑනේ හරියට ඉවර කරේ නෑනි. අන්තිමට ඒක ඉවර වෙලාම ගියා. තමසරත් එහෙම්මම VIP එකේම සර් එක්ක ඩුබයි යන්න පුළුවන්. අදුඹේ අවසාන රාත්‍රී භෝජන වෙන්න තිබ්බා. හර්ෂ බොක්ස් මට පට්ට ආදරේ. අමුතුමත් ඒ වගේම තමයි. Very good සමුනසේකර. අපිට නම් මේක ඉවර කරන්න පුළුවන් නේ. ඔව් සර්. අපිට මේක ඉවර කරන්න පුළුවන්.